බදු පති පත්තිය අනුනන දීම තුළින් එදා කිසි දෙකේ වර්සය රිපයා ගත්ත දීමනා වැඩු එදා සිසිතු මාර්සයට එකතු කරල වරලා සේවකයන් දැඩි මර්ධනකාරී සේවකය කලාපෙලාදාන අසාධාරණ අයිතිධාවට බදු පතිපත්තියක් අනුනල දීම තිරවා මේ බදු පතිපත්තියක් විරුද්ධව උපිකයන්ගේ අයිතිය වෙනුවෙන් ව්‍යවස්ථා සේවකයන් විට මේ වැදියට පැල තිරවා අපේ අතන දිගටම මේ අසාධාරණ බදු පතිපත්තිය ඉවත් කරගන්න අදෙක් අපි මේ අපේ අරගලය ඉගෙනව තියක් කරනවා ඒ වගේ විශ්වකල මණ්ඩලයේ සේවකයන්ට වරප්‍රසාද හිමිපත්ීම් ලබා දෙන්න දක්වල් අපි මේ අපේ අරගලය දිගටම ගෙනියනවා මේ අවස්ථාවේ ප්‍රධාන කාර්යාලය ගාවට ඇවිල්ලා ඉන්නේ මේ රටේ පාලකයෝ ඉතාම අදූර දර්ශනිකයට එනවාපු මේ විදුලි බිල වැඩි කිරීම ඒ වගේම විශ්වකයන්ගේ වරප්‍රසාද වරදාන කප්පාදු කිරීම ඒ වගේම අමතිවරයාගේ නිර්ලජ්ජිත ප්‍රකාශය වගේ ඒ වගේ අනවශ්‍ය දේවල් මේ රටේ ඉදිරිපත් සේවකයන් කරමින් තමයි අපි ඉදිරිපත් සේවකෝ මේ ආකාරයට ප්‍රධාන කාර්යාලය ඉදිරිපත් කරගෙන ඉන්නේ. ඉදිරිපත් සේවකයන් උසස් මාත්‍රලා දිනවා. ඉදිරිපත් සේවකින්ගේ වරප්‍රසාද වරදාන කප්පාදු දිනවා. මේවට විරුද්ධව පාලකයෝ අපි හැමදාම කිව්වා නමුත් පාලක කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. ඊට විරුද්ධව තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකට විරුද්ධව කතා කරපු වෙලාවේ හැමදේම මොකද කියන්නේ? අර පාර්ලිමේන්තුව කියන ගුහාවට වෙලා හැංගිලා වරප්‍රසාද වරදාන යනවා. විදුලි බලවල සේවකයන්ට කරානවා. විදුලි බලවල සේවකයෝ පෞද්ගලික කොරෝනා සමයේ මෙරට එළිය කරන්න දෙවන්ත කාර්යභාරයක් කළා. ඒ දෙවන්ත කාර්යභාරයත් එක්ක ඒ සේවකයන්ට ඒ සේවකෝ කරපු කැපකිරීම වලට ඕන්ට වඩා ලබා දුන්නේ නැහැ. ඒ ලාංකික සේවකයෝ සාදු පිනගෙන මෙරට එළිය කරනවා. හැබැයි පාලකයෝ හොරගම් කරන ගමන් කියන ලංකාව විදුලි බලවල සේවක නිසා තමයි ලංකාව විදුලි බලවල කාඩ්ල බණ කියලා. අපි පැහැදිලිව ඇමතිවරයාට කියනවා ආණ්ඩුවට කියනවා ලංකාව විදුලි බලවල සේවක නිසා නෙවෙයි ලංකාව විදුලි බලවල කාඩ්ල බණ මේ රටේ දින තෙල් වංචාව ඒ වගේම කල්ලාදුර වංචාව නිසා තමයි කියලා අපි පැහැදිලිව අවධාරණය කරන්න කැමතියි. මොකද කල්ලාදුර වලින් කරන හොරගමෙන් ජනලි කරන හොරගමෙන් මේ වගේ විවිධ හොරගම් වලින් ඉදිරිපත් ලංකාව විදුලි බලවල සේවකින් වරප්‍රසාද වරදාන දීමලක් දෙන්න පුළුවන්. ඇමතිවරයාට අපි කියනවා ඇමතිතුමනි ඔබ හැප්පෙන්නේ නැහැ කාලා කාලේ බලන්නේ තාක්ෂණ සේවකත් එක්ක හැප්පලා ඔබතුමාට පොඩි බිමෙර ගන්න යනවා කියලා අපි අවධාරණය කරනවා. ගොඩක් අසන කරගෙන මේ මොහොතේ පත්තලා තියෙනවා හැමදේම එකට තුනක් වශයෙන් වැඩි වෙලා තියෙනවා. නමුත් අපේ සේවකයන්ගේ වැටුප කියන දේ කිසිසේත්ම වැඩිවීමක් කරලා නැහැ කියන දේ අඩු වෙනවා මිසක් මේ වෙනකොට බලධාරීන් විසින් අතිකාල සීමා කළා තියෙනවා. ඒ වගේම ඔවුන්ට දෙන වරප්‍රසාද ටිකෙන් ටික ටිකෙන් ටික නැති කරලා තියෙනවා. අපේ අපිට ලැබෙන මොනින්ද පොලි ප්‍රතිපූර්ණය ඒ වෙනකොට ඒකවත් අපිට කනකොට අඳවලා තියෙනවා. මම අපි ගෞරවයෙන් කියන අමතිතුමාට හැමදිතුමනි ඔබතුමාගේ අමාත්‍යංශය ඔක්කොරම බෝනස් ඉන්ටර්වියු මේ වෙනකොට දීලා ඉවරයි. බොරුවට බොරු ප්‍රචාර ප්‍රවෘත්ති මේ රජය විසින් දාලා අපේ ලංකා විදුලි බල මණ්ඩල සේවකයන් ප්‍රසාද දීලා මෙඩිකල් බෝනස් එක හම්බුණා කියලා ප්‍රවෘත්ති දාලා තිබුණා. නමුත් ඒක තනික අමෝලික බොරුවක්. අපි කියන්න කැමති අපි අනිත් මේ වෙනකොට 2019 කොවිඩ් පසංගතයේ තියෙන කාල සීමාව තුළ අපේ සේවකයන් තමන්ගේ ජීවිත ගත කරලා තම මුළු ලංකාවටම අඳුරේ තියන්න නැතුව ආලෝකය ලබා දීලා මේ දින්ද කාර්යභාරයට ඇමතිතුමා අපිට මේ කිසිම දෙයක් නොදී මේ පැනල යන්න උත්සාහ කරන්නේ. අපි ගෞරවයෙන් ඇමතිතුමාට කියනවා මේ අපේ පටන් ගැම්ම අපේ අවසානය මෙතන නෙවෙයි අවසානය කොතනින් ඉව වෙයිද කියන එක කියන්න කැමති මේ සහෝදරයෝ. මේ දැන් වෙන්න කියන අනන්ත මේ පසුගිය දවසේ තිබුණේ මේකට සහභාගී වෙන්නේ නැහැ නේද? නැහැ අපි අපේ සමහර ප්‍රශ්නවලදී අපි අපේ වෘත්ති සමිතිය කියලා යන්නම් තියෙන ගේ වැඩසටහන. ඒ වගේ අපේ දිලමන්නේ වෘත්ති සමිතියට ඒ විදිහේ ක්‍රියාත්මක වෙනවා. ඒ එන්න අපි ගැටලුවන්නේ අපි උන්ට සහයෝග දක්වනවා. ඒ ඍජු වෘත්ති සමිති සමහරට සම්බන්ධ වෙන්නේ නැවීම වෙනම හැබැයි ඉදිරියවන්නේ වෘත්ති සමිතිය විදිහට මේ පොදු ක්‍රියා මාර්ගයේ තියෙනවා. දැන් මෙතනින් ඉල්ලීම් එක සමාන නම් සාමාන්‍යයෙන් සහභාගීත්වය දෙන්නේ නැහැ. ඒ විදිහ තමයි ඉදිරිවල මණ්ඩලයේ ඉල්ලීම් පොදු ක්‍රියාමාර්ගයකට ගිය ගමන් ඉදිරිවල මණ්ඩලයේ ඉල්ලීම් යට යනවා. දැන් ඔබ හිතන්නේ දැන් පොදු සක්නකදී බදු කියන එක උඩට එනවා. බදු කියන ප්‍රශ්නේ ගත්තට පස්සේ ඉදිරිවල මණ්ඩලයේ සේවකයන්ගෙන් බහුතරයක බදු ප්‍රශ්න
ප්‍රශ්නයන්නමේ පාලන අධිකාරය විසින් ඉදිරිවරමන්නේ සේවකයන්ගේ ඕටි කපල බගුවට වැඩි නැති කරලා තියෙනවා. අපි ප්‍රධාන ප්‍රශ්නේ දිනේ පාලන අධිකාරියත් එක්ක ඉදිරිපස්ස. පෞද්ගලික කාලේ ඔබට මතකයි 2015 දී වැඩි පරිමාවක් කරගත්තා. ඒක නීති විරෝධී වැඩි පරිමාවක් උසාවියෙන් නීති විරෝධීල කිව්වා. හැබැයි අද වෙනකන් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග කරන්නේ නැහැ. කැබිනට් එකේ කියලා තියෙනවා ඒක රෙගුලයිස් කරන්න කියලා. ඒක කළා නැහැ. ඒ පස්සේ දින මොකද ආණ්ඩුවත් එක්ක පස්සේ නැහැ. ඒක ඉතින් අපේ ඇතුළත් එක්ක පස්සේ මේ සටන් පාටික ඔක්කොම ගත්තට පස්සේ මේක සටන් පාට දෙකයි එළිය සටන් පාට තියෙන්නේ. එකක් තමයි විදුලි බිල අනිත් එක බදුව. හරිද? එතකොට විදුලි බිල කියන ප්‍රශ්නේ අපි පැහැදිලිව වෘත්තියෙන් දිගටම දුවා. මේ විදුලි බිල කියන ප්‍රශ්නේ මේක බාලාවරල්ලක් වෙනවා. මොකද මේ තීරණ ගත්තේ මේ ඉහළ ඉන්න මේ සීත කාමුල්ලෙන් ඉන්න පුද්ගලයෝ. ඔවුන් තීරණේ අවසානයේ 147ක් විදුලි පරිපෝකයෙන් මේ පස්සේ දාලා තියෙන්නේ. ඔර 147ක් විදුලි පරිපෝකයෙන් පස්සේ නම්මර පස්සේ ලයිට් කැපෙන්න එකක් කරපස්සේ කම්පැනි ලයිට් කැපෙනකොට ඔය ගැටුම ඇති වෙන විදුලි බලන සේවකයොත් එක්ක. ඒකයි අපි කියන්නේ මේක මහා සමාජ ප්‍රශ්නයක් කියලා. ඒතර මේ වගේ ඉතාමත් තීරණාත්මක ගැටුම් ටිකක් තියෙන විදුලි මන්නේ සේවකයන්. ඒ සම්බන්ධයෙන් තමයි මේක හඳුනාගන්නේ. පොදු ප්‍රාමාර්ගයට විරුද්ධව කියන එක නෙමෙයි. පොදු ප්‍රාමාර්ගයට ගිය ගමන් අපේ සටන යට යනවා. එන්න තමයි අපි වෙනවා මේ ප්‍රාමාර්ගයට දැන් කියන්නේ. ඒක වල ආයේ කුරුටි සමිතුවට ආරාධනා කරාද රංජන් ජයරාජ්. නෑ මේ අපි පොදු ආරාධනය කළා තියෙනවා. ඔවුන්ගේ මේ ඍජු සහභාගීත්වයක් නැහැ. අපි හිතන ඔවුන්ට ඒව ලොකු ගැටුවන්න. ඒක මෙතන යම් ගැටුම් තියෙනවා. ඒ කියන්නේ බොරුවට කියන්න ඕනේ නැහැ ගැටුම් නැහැ කියලා. මෙතන දේශපාල වෘත්ති සමිතුව යම් දේශපාල අරමුණුත් එක්ක යනවා. ඒක ඒක ඍජු දේශපාලට කැමති දේවල් ඉන්නවා. ඒක අපිට ඉදිරියේදී අපි හිතනවා මේ සියලු වෘත්ති සමිතිය එකතු වෙයි. ඒර ඔවුන් ජාතික ප්‍රශ්නයක් වෙන සටන් කරනවා. ඒක අපිට ජාතික ප්‍රශ්නේ තියෙන හැබැයි ජාතික ප්‍රශ්න ආපු ගමන් ඉදිරියේ මණ්ඩලේ පසුලට යනවා. ඒක අපි දිගින් දිගට දකලා තිනවා. අපි දිගින් දිගට දිනවල මණ්ඩලේ ජනප්‍රිය තමයි විශේෂයෙන් ඉංජිනේරු සංගමයේ උත්සාහ ගන්නවා. ඔවුන්ගේ ප්‍රශ්න කොට දාලා ඒක නිකන් අපේ අක්කේ ලියලා දාන්න. ඒක අපි හැමදාම දිනවල දැකපු දෙයක්. ඒ විදිහේ සේවකනේ අත්දැකීම තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම ඉදිරිපත් මණ්ඩලේ සේවකයන්ගේ ප්‍රශ්න එක්ක යනවා. ඒ වගේ පොදු ප්‍රාමාර්ගික අවශ්‍ය දෙන්නේ භාවිත දක්වනවා. විතර සංගම් කීය සහභාගී වෙනවා? සංගම් 15ක් පමණ සහභාගී වෙනවා. ප්‍රධාන සමුදානය කරන ප්‍රධාන අපි ලංකාවේ ඉති ප්‍රතිචාර සංගමයේ තාක්ෂණික ඉන්ද්‍රිය අධිකාරී සංගමයේ පාරිභෝග සම්බන්ධක නිලධාරී සංගමයේ ආරම්භ ශිල්පී සංගමයේ ආරවල් සේවා සංගමයේ ආරවල් සේවා ස්වාධීන සංගමයේ දත්තකලු ගැවුන සංගමයේ අතුරු සංගම් 15ක් ජනගහදී සහකාර කරගෙන අභ්‍යන්ත විකර්ණ සංගමයේ ඒ සංගම් 15ක් සහභාගී වෙනවා. විශේෂයෙන්ම මුලින් කියන සංගම් ඔක්කොම සමාජික දායකත්වයෙන් නියෝජනය සංගම් නමවගේ නම මම මාර්ගලික්කම් සිංහ ලංකා විදුලි පරිශ්‍රය සංගම සභාව